මගේ ඒ ව්‍යාපාරයේ මට විශාල ශක්තියක් වූ එතුමාටත් මගේ සුභාශිංසනය පුද කරමින් මේ මැතිවරණය පිළිබඳව මුලින්ම පළමු වැඩිමුරය පත්තු කරේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියන එක පිළිබඳව මම ආඩම්බර වෙනවා. ඒත් එක්කම ඒ වගේම තමයි ඔබතුමන්ලා මතක ඇති අපේ ජයග්‍රාහී අපේක්ෂකතුමන්ගේ පියාණන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් එක්දාසමද 77 ඉඳලා 88 වෙනකං එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රබල අග්‍රාමාත්‍ය කෙනෙක් හැටියට හිටියට 83 පටන් විශාල ලෙස එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව විපක්ෂ රැල්ල හැමතැනම ඇති වෙලා එන වෙලාව එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් මේ මැතිවරණය අපි දිනා ගැනීමට ඉතාම අපහසුයි කියන චේතනාවෙන් තමයි රණසිංහ ප්‍රේමදාසයන්ට ඒ අපේක්ෂක ධූරය ලබා දුන්නේ. එවෙලේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මගේ අභාප්‍රාප්ත නායක අශ්රප් මැතිතුමන් අන්තිම මොහොතේ ගත්ත තීරණයක් උඩ තමයි රණසිංහ ප්‍රේමදාසයන්ගේ ඒ සුළු ප්‍රතිශතයකින් ඒ ජයග්‍රහණය සාර්ථක වුණේ කියන එක පිළිබඳවත් මම ආඩම්බර වෙනවා. එබැවින් අපි මාත් එක්ක ගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට 2016 ඉඳලා අපි ඉතාම අමාරුවෙන් මම රනිල් වික්‍රමසිංහ දිනවන්න 2005 ඉඳලා පුදුමාකාර දුකක් වින්දා බැරි වුණා. ඊට පස්සේ මං තමයි යෝජනා කරේ ඔබතුමන් අයින් වෙලා වෙන කාට රීඩ දෙන්න. අපි දිනන්න නම් වෙන අපේක්ෂක ගෙනෙන්න ඕනේ කියලා තමයි සරත් ෆොන්සේකා ගෙනාවේ. ඊට පස්සේ මෛත්‍රීපාල ගෙනාවා. එහෙනම් මෙහෙම දිනා ගන්න බැරි කෙනෙකුට ඒ විතර නෙවෙයි මගේ මට හොඳටම පළපුරුදු තියෙනවා මෙතුමාත් එක්ක කොච්චර රණ්ඩු කරලා අපි එහෙ මෙහෙ පෙරලලා ආණ්ඩු අරන් දුන්නා නම් අවුරුදු දෙකහමාරකට වැඩිය ආණ්ඩුව ගෙන යන්න බෑ අපි හැමදෙරුනේ. ඒකයි අපිට උනේ හැම වෙලේම ඕකයි. මොකද ආණ්ඩු බලය ගත්තහම තමන් පිරිවරා ගන්නවා මිත්‍රයන් කල්ලියක්. කිසි දෙයක් කරන්නේ ජනතාවගේ හැඟීම් පිළිබඳ කිසි දෙයක් හිතන්නේ ඔන්න ඔය ආණ්ඩු කරගෙන යනවා. අන්තිමට අපේ දුර කාලයෙන් අඩක් ගියාට පස්සේ ආණ්ඩු වෙන කාට හරි බාර දීලා ආණ්ඩු වෙනවා. ඒකයි අපිට මෙතෙක් කල් සිදු වුණේ. ඒ හින්දා මම 2018 සිදු වුණා අපිට පුදුම පින්නහයක්. ඉගෙන මෛත්‍රීපාල උන්න හැත් එක්ක ගැටුණා. ඊට පස්සේ එතුමන් අර දවස් 52 ආණ්ඩුව අරන් දුන්නා මහින්දට. දුන්නන් පස්සේ ඔන්න චමින්දලට මතක ඇති, නලින්ට මතක ඇති. අපි ඉතින් අරලීගම් ගහ මන්දරේ එකතු වෙනවා. හැමදාම එකතු වෙද්දී ඔළු ගෙඩි ගණන් කරනවා. කවුද යකෝ අද ආව නැත්තේ? කවුද යකෝ පීලිපැන්නේ කියලා බලබලා අපිට බැරි වුණා. එවෙලේ තමයි මම එතුමාට කිව්වේ නිකන් ඔය පුටුවේ වාඩි වෙලා පුදුමාකාර දුකෙන් තමයි හිටියේ රනිල් වික්‍රමසිංහ. එවෙලේ අපි අතරේ තියෙන ඒ චිත්ත ධෛර්යයත් සම්පූර්ණයෙන්ම පිරිහී යන තත්වයක්. ඉන්පස්සේ මට කියන්න වුණා සර් කරුණාකර අයින් වෙලා සජිත්ට ඉඩ දෙන්න කියලා. පළමු වැඩිමුරේ එවෙලෙත් පත්තු කරේ මම තමයි. ඒ හින්දා මාත් එක්ක තියෙන පුදුමාකාර වෛරයක්.
නමුත් මම කිව යථාර්ථය. 2019 අපි ජනාධිපති මැතිවරණයේ අනිවාර්යයෙන්ම දිනනවා අර කූට කුමන්ත්‍රණය. දැන් ඉතින් ඒ කුමන්ත්‍රණය ගැන කරුණු ඕනතරම් එළිය දකින්න තියෙනවා. අර පාස්කු ප්‍රහාරය නැත්තම් ඒක උඩ තමයි සජිත්ගේ ඒ දිනුම අපට අහිමි වුණේ. නමුත් අපි එදා පටන් අද වෙනකන් ඕනෑම අභියෝගයක් ආවට කිසිම විදිහක පැකිලෙන් නැතුව කෙලින්ම හිටගත්ත එතුමත් එක්ක දිගටම පාර්ලිමේන්තුවේ එතුමා ජව සම්පන්නව ජනතාවගේ ප්‍රශ්න හැමදාම ඉතාම උචිතව කතා කරපු විපක්ෂ නායකයෙක් විතරක් නෙවෙයි, මේ වගේ විපක්ෂයේ ඉඳගෙන රෑ දවල් නිදි මරාගෙන වැඩ කරපු විපක්ෂ නායකයෙක් මේ රටේ ඉතිහාසයේ අපිට දකින්න ලැබුණේ නැහැ කියන එක මම සහතික වෙනවා මිත්‍රවරුනි. ඒ වගේ නායකතුමෙක් දිනවීම සඳහා අපේ උප්පරිම බලය මම අපේ හාමුදුරනේ ඊයේ පෙරේදා ඉඳලා මම හිටියේ අම්පාර දිස්ත්‍රික්කේ හැම අස්සක් මුල්ලක් ගානෙම ගියා. හෙට යනවා මඩකලපුව, අනිද්දා යනවා තිරිකුණාමලේ. මම පදවි සිරිපුර ඉඳලා ගෝමරන් කඩ ඉඳලා කන්තලේ ඉඳලා ඒ වගේම මඩකලප ද්‍රවිඩ ප්‍රදේශවල ඒත් එක්කම නාමල්ලෝය මහෝය පදියතලාව ඒ වගේම දිහත්ත කණ්ඩිය මේ හැම ප්‍රදේශයකටම ගිහින් මුස්ලිම් ඡන්ද විතරක් නෙවෙයි අපට වැටෙන්න තියෙන වැට උඩ ඉඳගෙන ඉන්න ඕනෑම ඡන්දදායකව හැරවීමේ ව්‍යාපාරයේ මම මුලින් ඉඳ ගන්නවායි කියන එක මම සාධිකනවා මිත්‍රවරුනි. අපිට ඕනේ අවංක නායකෙක්, අපිට ඕනේ දූෂණය භීෂණය මේ රටෙන් තුරන් කරන්න පුළුවන් නායකෙක්. ඒ නායකෙක් අපි තෝරගත්තා කියන එක පිළිබඳව මට ආඩම්බරයි විතරක් නෙවෙයි, ඒ සඳහා වූ පළමු වැඩිමුරය තියපු නායකතුමෙක් හැටියට එතුමා දිනවල තමයි මම ආපසු පස්සේ බලන්නේ කියලා කියමින් ඔබ සැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමින් මම සමුගන්වා ස්තුතියි.